සම්මා සම්බුදු සරණයි සදැහැති සුපින්වත් ඔබ හැම දෙනාටම බෞද්ධ රූපවාහිනිය සදැහැති ඔබ වෙත ගෙනෙන විදර්ශනා සතරමානුශාසනා මාලාවේ අද දවසේ දේශනාව අපේ මෙලෙසින් සදැහැති ඔබ වෙත සන්නිවේදනය කරන්නේ සදේවතුනේ දේශනා වෙනුවෙන් සුපුරුදු ආරාධනෙන් වැඩම අවතාල පූජනීය උඩුදුම් ප්‍රකාශප පින්වත් ස්වාමින් වහන්සේ සාදු නාදනන්වා දම්සභා මණ්ඩපයේ වෙත පිළිගනිමු. සාදු සාදු සාදු. සදේවතුනේ දේශනා වෙනුවෙන් පින්වර දායකත්වය ලබා දී කටයුතු කරනවා කොරුවිට කන්තිකොඩ පදිංචි සම්පත් ජයංකන අතුකෝරාල මහතා ප්‍රධාන පවුලේ පින්වත් පිරිස විසින්. එසේනම් මෙතෙන් පටන් දේශනා පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර පූරකව ආරාධනා කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යතින්ද කීලෝ පටවින් සිතෝ සියා චතුබ්බි වාතේබි අසම්පකම්පියෝ තතුපමං තප් උරිසං වදාමීයෝ අරිය සච්චානි අවෙච්ච පස්සතිති. සදාබුද්ධි සම්පන්න පින්වත්නි, සාමාන්‍ය ජීවිතය ගත කරන අපිට අපේ ඇහැට පේන, කනට ඇහෙන, නාසයට දිවට ශරීරයට දැනෙන, හැඟෙන දේවල් තියෙනවා. ඒවා පිළිබඳ අපි තේරුම් ගන්නවා. තේරුම් ගන්නේ අපිට තේරෙන ප්‍රමාණයෙන්. එතකොට අපිට තේරෙන ප්‍රමාණයෙන් තේරුම් ගන්න දේ විනිවිද දකින්න මේකේ ඇත්ත තත්ත්වය අපේ මනසට ගෝචර වෙන්නේ නැහැ. ගෝචර වෙන්නේ නැති නිසාවෙන් අපිට නොපෙනෙන ගොඩාක් දේවල් සිද්ධ වෙමින් තියෙනවා. අපිට නොතේරෙනවා කියලා අපිට සමාවක් නැහැ. හරිද? නොතේරෙනවා කියලා සමාවක් නැහැ. නොතේරිලා ලිස්සන තැනකින් ඇවිදගෙන ගිහිල්ලා වැටුණා කියලා එයාට දන්නේ නැහැ, මෙයා ලිස්සන තැනක් කියලා දන්නේ නැහැ කියලා මේ ස්වභාව ධර්මයේ සමාවක් තියෙනවා. මෙතනින් එයා දන්නේ නැතුව ලිස්සලා ගිය හින්දා කකුල කඩන්න හොඳ නැහැ. හරිද? ඒ කියන්නේ නොතේරි ගියා කියලා දන්නේ නැහැ මෙතන ලිස්සනවා කියලා කියන එක නිදහසට කාරණාව නෙවෙයි. ඒ වගේ අපේ සිතෙන් තේරුම් ගන්න ඕන දේවල්, අපේ මානසිකාරය භාවිත කරලා තේරුම් ගන්න ඕන දේවල් තේරුම් නොගෙන වැරදි කරා කියලා ඒවට කිසිදු සමාවක් නැත. ඒකින්ද අපිට පේන මේ පේන දේ තුළ පේන ලෝකයේ ඉන්න අපිට නොපෙනෙන පැතිකඩක් තියෙනවා. එකක් කර්මය. හරිද? අපි දන්නේ නැහැ අද මේ වෙනකොට මම මොන වගේ කර්ම රැස් කරගෙන ඉන්නවද කියලා. ඊළඟ භවයේ අද හැන්දෑ උදා වුණොත් කොච්චර අවස්ථා තියෙනවද අද හැන්දෑ ඊළඟ භවයේ උදා වෙන්න? බණ අහලා ගෙදර යන්න පුළුවන් වෙයි කියලා විශ්වාසද? බණ කියලා විහාරස්ථානයට යන්න පුළුවන් වෙයි කියලා විශ්වාසද? නැහැ නේද? සද්දයක් විතරයි අන්තිම දඩුවන් ගාලා සද්දයක් ඇහුනොත් යන ගමන් කොහොමද? දැන් කියයි හාමුදුරු මුසල කතා කිව්වා කියලා. එහෙමයි කියන්නේ නේද? නමුත් අපි කොච්චර අවදානන්ද අපි එක්කෙනෙක් මත රඳා පැවතිලා ජීවිතය යනවා 20ක් විතර එක දිගට. එක්කෙනෙක්ගේ අද්දකේ තමයි ජීවිතේ නේද? ඒ විතරක් ඕනේ නැහැ. බණ කියනකම් ඉදී කියලා විශ්වාසද? බණ කියනකම් අපි දෙගොල්ලම ඉදීද කියලා විශ්වාසයක් නැහැ. ඒ කියන්නේ ඊළඟ භවයේ තව චුට්ටකින් පටන් ගන්න පුළුවන්. ඒකින්ද අපි අපේ ජීවිතයට හොර කරලාගෙන නැති වැඩ නැහැ. බොරු කරගෙන නැති වැඩ නැහැ. මොකද හොර කරගෙන බොරු කරගෙන මේ ජීවිතයේ ගොඩනගෙන කිසි දෙයක් අපිට මරණයේදී ඉතුරු වෙන්නේ නැහැ. දරුවෝ ඉතුරු වෙන්නේත් නැහැ.
ගෙවල් ඉතුරු වෙන්නෙත් නෑ. රණ්ඩු වෙච්ච පරුසු වචන කියාගත්ත ඉඩං ඉතුරු වෙන්නෙත් නෑ. හරි. මොනවත් ඉතුරු වෙන්නේ. ඔක්කොම දාලා යන්න වෙනවා. ඒ යන වෙලාවට අපිට පිහිටට හරි නැත්නම් ඊළඟ තීරකයා කවුද? පුඤ්ඤාභි, අපුඤ්ඤාභි, ආනෙන්ජාභි සංස්කාරයන් මේ ජීවිතේ වෙච්ච මේ දේවල් පිම්පව් සහ භාවනා ආදීන් ලැබිච්ච පන්නරේ විතරයි අපේ ඊළඟ තීරණයට බලපාන්නේ. මැරෙන වෙලාවේ තියෙන ඉන්ටර්විව් එක කියලා මම ඔකට කියන්නේ. සම්මුඛ පරීක්ෂණයකට යන්න වෙනවා. ඔව් මොනවද කරලා තියෙන්නේ නේද මොනවද කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ සම්මුඛ පරීක්ෂණය කියලා කියන්නේ කවුරුවත් කරන එක නෙවෙයි, මේ ස්වභාව ධර්මයේ ශක්තිය තුලින් ඊළඟට මේ විඥාණය හේතුවෙන්, තණ්හාව හේතුවෙන් ඊළඟට උපදින තැන තීරණය වෙන්නේ. ඒක හරියට විසි කරපු ගලක් වැටෙන තැන තීරණය කරන්නේ ගලවත් නේද? මොකක්වත් නෙවෙයි, විසි කරපු වේගය සහ දිසානතිය නේද? ඉතින් ඒක විසි කරනකොට වැටෙන තැන තීරණය වෙලා ඉවරයි. අපිට හොයාගන්න බැරි වුණාට මෙහෙන් විසි කරනකොට වැටෙන තැන මොකද? ඒ වෙලාවේ තියෙන හුලං, ඒක විසි කරපු වේගය, ඒක විසි කරපු පැත්ත, ඒක විසි කරපු ආනතිය, මේ ඔක්කොම හේතු වෙලා ඒක වැටෙන තැන තීරණය වෙලා ඉවරයි. ඒ වගේ අපි කරපු පුඤ්ඤාභි, අපුඤ්ඤාභි, ආනෙන්ජාභි සංස්කාරයන් ඊළඟ භවය සකස් කරනවා. හරි. එතකොට මම දැන් මේ දවස් ටිකේම කියන කතාවක් තියෙනවා. මහා ලොකු විදර්ශකයෝ, මහා ලොකු බෞද්ධයෝ, හරිද, මහා ලොකු දානපතියෝ, මහා ලොකු දේශකයෝ කියලා ඔය පැත්තෙන් කියන්න ඕනේ මට. මහා ලොකු දේශකයෝ, හරිද? අන්න එහෙම අපි කියා ගන්න ඕනේ. කොහොම නන්ද කියා ගන්න ඕනේ? අපි සැලෙනවා නම් තමයි කියා ගන්න ඕනේ, හරිද? අපි දුකටපත් වෙනවා නම් තමයි එහෙම කියා ගන්න ඕනේ. දවසින් දවස, දවසින් දවස අපේ දුක් වැඩි වෙනවනම් බුද්ධ ශාසනය මොකටද? දුක් අඩු කරන්න නේද? දුක් නැති කරන්න. ශාසනයේ එකම අරමුණ දුක් නැති කිරීම. දවසින් දවස, දවසින් දවස දුක් වැඩි වෙනවා නම් අපේ වයසට යන්න 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 මොකද ඇත්තේ? පන්සල් යෑමත් වැඩි වෙනවා, දුකත් වැඩි වෙනවා. භාවනා කරනවත් වැඩි වෙනවා, දුකත් වැඩි වෙනවා නේද? පඬිතු කන්දුරුවනවත් වැඩි වෙනවා, දුකත් වැඩි වෙනවා. දන්නවනේ මේ වැඩසටහන තන්නේ කරම බැනීමක් තියෙන මේ වැඩසටහන. මම මේ වැඩසටහන නිර්මාණය කරගෙන තියෙන බයින්ඩ නේද? ඇයි මට වගකීමක් තියෙන බයින්ඩ? ඇයි අවුරුදු ගාණක් බණ කිව්වේ හැදෙන්න. හැදෙන නැත්තම් දැන් බයින්ඩ ඕනේ නේද? ඒකින්ද බණින්ඩයි මේ වැඩසටහන ලෑස්ති කරලා තියෙන්නේ. ඒකින්ද තමන්ගේ දුක් වැඩි වෙනවා නම්, තාම ඇඬෙනවා නම්, තාම ලෑස්ති නැත්තම්, ජීවිතේ පෙරදිලා වගේ ඉන්නවා නම්, මූණු එල්ලන් ඉන්නවා නම්, එපා වෙලා වගේ ඉන්නවා නම්, කේලම් කියනවා නම්, තාමත් කුහකකම් කරනවා නම්, ඊරිසියාකම් කරන මට්ටමට වැටලා තියෙනවා නම්, දරුවෝ මැත්තේ නැහෙන්නම හදනවා නම්, මේකම මේකමයි ජීවිතය කියලා ඉන්නවා නම්, හරිද? ඉතින් අහන්න තියෙන මහා ලොකු බෞද්ධකම, මහා ලොකු විදර්ශකය, කතා කරන්නේ නවම විදර්ශනාව. අපිම අපිට කියාගමු නේද? අපිම අපිට කියාගමු කතා කරන්නේ නවම මහා විදර්ශනාව. කියන්නේ නම් අනුලෝම ඥානය ගැන. හැබැයි මෙතන මොනුත් නැහිස්. ඒ හින්දා විදර්ශකයා නම් විදර්ශකයා විය යුතුයි. හරිද? තමන්ට විශේෂ ඥානයක් උපදවා ගන්නේ නැතුව හිත සැලෙන එක නවත්තන්න බෑ. ලෝකය විනිවිද දැක්ක කෙනෙකුට ලෝකේ ගන්න දෙයක් නැහැ. එයාට සාමාන්‍ය ඕන දෙයක් කරන්නත් පුළුවන්. එහෙනම් ලෝකේ විනිවිද දකින්න අපිට රැකිය යුතු තියෙන්නේ ශාසනය විතරයි. ඇයි අපි ශාසනය රකින්නේ? රැකිය යුත්තේ ඇයි? හිතන්න බොහෝතක් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, උපාලි මහ රහතන් වහන්සේ, සරියුත් මහ රහතන් වහන්සේ වැනි සීනාශ්‍රවයන් වහන්සේලා සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස්සෙත් පස්සේ ප්‍රථම සංගායනාව ආදිය පවත්වමින් ශාසනික චිරස්ථිතිය සඳහා වැඩපිළිවෙලක් හැදුවේ ඇයි? උන්වහන්සේලා රහත් වෙලා උන්වහන්සේලාට තිබ්බත් එකයි නැදත් එකයි. උන්වහන්සේලාගේ වැඩේ කරගෙන එහෙනම් කවුරු වෙනුවෙන්ද? අනාගත ශාසන චිරස්ථිතිය සඳහා මේකෙන් සැනසෙන බොහෝ දෙනා ඉන්නවා. මං සැනසුණාද? අන්න අයටත් ඒක දීර්ඝ වශයෙන් ලබා දෙන්න ඕනේ කියන අදහසින් තමයි ඒක සිද්ධ කරන්නේ. කොහොම නමුත් කමක් නැහැ. මගේ ළඟ තියෙන්න ඕනේ නොසැලෙන ගුණයක්. මේ වෙනකොට සංවර්ධනය වෙමින් තියෙන්න ඕනේ. බාහිර
දුක සැප නින්දා ප්‍රසංසා ලාභ අලාභ යස අයස කියන අටලෝ දහමට අකම්පිතව කම්පනය වෙන්ඩ බෑ. කම්පනය වෙන්ඩ බෑකැන් ඉන්නවා ඉතින් දත්මිටිකාගෙන කම්පනය වෙන්න නෑ වගේ කය ලාබ අලාබ ඉදිරිය මුකුත් නෑ ඉන්න සැප දුක ඉදිරිය මුකුත් නෑ ඉන්න දත්මිකාගෙනන්නේ හැබැයි ඇතුළ කම්පනය නම් ඒකනේ බුදුපියන් වහන්ස දේශනා කරන්න දැනෙන්නවත් නෑ. ලාබයේදී අලාභයේදී දැනෙන්නවත් නෑ එකම වගේ ඉන්නවා මෙන්න සිත. යස අයසේදී එක විදිට දුක සැපේදී එකම විදිහරතියනවා නින්දා ප්‍රසංසාවේදී ඒක විදිරතින හ තියෙනවා ඇති හරි අන්න එහෙම ඉලක්කකට ළඟාවෙන්ඩ අවශ්‍ය කරන මොනොහරි වැඩපිළිවෙලා තිබිය යුතුයි. හරි මේකට අපිට බොහෝ වසයෙන් අති විශාල වසයෙන් හේතුවෙන කාරණාවක් තමයි සිහිය කියලා කියන්නේ. හරි අන්න ඒක ගැන අල්දවස අපි කතා කරන්න විදර්ශකයා සිහියෙන් ඉන්න කෙනෙ. කුමක්ද සිහිය? යථාභූත ස්වරූපය පිළිබඳව සිහිය. යථාභූත ස්වරූපය කියන්නේ කුමකද? තමන්ගේ මේ බඹයක් විතර වෙච්ච ශරීරයේ. බඹයක් විතර වෙච්ච ශරීරයේ තිබෙන්නේ මොනවාද? සිහියෙන් තියෙන්නේ මොනවද කියලා බලාගන්න බෑ. තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයයි. මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්හි යථාභූත ස්වરૂපය දේශනා කර ඇත්තේ කොහෙද? මහා සතිපට්ඨාන දේශනාවේ. එතකොට එවැනි සතිපට්ඨාන දේශනාවේ මේ පංච උපාදානස්කන්ධයන් පහ කොටස් කීයකට බෙදා තිබේද? හතරකට බෙදා තිබේ නේද? මොනවාද ඒ හතර? කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන ඒවා වර්ධනය කරනකොට කුමක් වෙයිද? මේ වෙනකන් කය ගැන නොතිප්ප අදහස් ඇති වෙන්නේය. මුලා වෙලා තියෙන යමක් තියෙනවා නම්, වැරදිලා යමක් තියෙනවා. මේ ශරීරය සුබයි සුන්දරයි සුබයි මధుරයි ප්‍රියයි. අනුන්ගේ ශරීර සුබයි සුන්දරයි ප්‍රියයි මధుරයි ප්‍රියයි. දැකීමට සුබයි, දැකීමට ප්‍රියයි. හරිද? අන්නේම හැඟීමක්. මගේ ශරීරය දැක සතුටවන්නන් ඇත. ඒකින්ද මම මේක පුළුවන් තරම් සරසාගෙන යා යුතුය. හරිද? මගේ ශරීරය වර්ණනා කරන්නන් ඇත. ඒ නිසා මම මේක ආඩම්බරයෙන් පාවිච්චි කළ යුතුය කියලා කටයුතු කරන පිරිසක් ඇත. විදර්ශකයෝ එහෙම නැත. හරිද? විදර්ශකයාද ඇඳුම් අඳಿತಿ. විදර්ශක යෝධ ඇඳුම් අඳಿತಿ. ඔවුන් ඇඳුම් අඳින්නේ කුමන අරමුණකින්ද? ශරීරය වසා ගැනීමට, ලැජ්ජාතන් වසා ගැනීමට, මැසු මදුරු උදුරු වලින් බේරීමට සහ ශරීරයේ ලැජ්ජාතන් කියන්නේ සම ශරීරයේ පිළිකුල් ස්වභාවයක් තියෙනවා, ගඳ ගතියක් තියෙනවා, මිනිසුන්ට අප්‍රසන්නකමක් තියෙනවා. අන්න ඒක අවම කරලා මිනිසුත් එක්ක වාසය කරන්න ඕන හින්දා මේ ශරීරය වසා ගන්න ඇඳුම් අඳಿತಿ. එතකොට විදර්ශකයෙක් නම් එහෙමයි වෙන්න ඕනේ. කිලුට ඇඳුම් අඳිනවද? පිරිසිදුවකට පිළිවෙලකට අඳිනවා. හැබැයි අදහස මොකද්ද? කුණුගොඩ වසා තැබිය යුතුයි. විදර්ශකයෝ කති බොති. හරිද? දන්නේ නැහැ. කනවා බොනවා. විදර්ශකයෝ කන්නේ බොන්නේ නැද්ද? කනවා බොනවා. අන්න අයද කති බොති. දෙගොල්ලන්ගේ වෙනස මොකටද? විදර්ශකයෝ ජීවත් වීමට කති බොති. අන්න අය කෑමට ජීවත් වෙති. අන්න අයගේ ජීවිතය, ජීවිතයේ ප්‍රධාන අංගය රස කෑම. විදර්ශකයා ජීවත් වෙන්නේ ජීවත් වීම සඳහා, මේ ශරීරය පවත්වා ගැනීම සඳහා පමණක් කනවා. ඉතින් මම මෙහෙම කියද්දි හරිද බලන්න, කාදී අහෙල්ලද බලන්න ඕන, ගෙදර අනිත් අය දිහා, යාළුවෝ දිහා? එහෙමද නෑ. ඉතා සත්‍යවාදීව තමන්ගේ දිහා හැල්ල බලන්න. මේ නාඩගම් කෝලං ජීවිතයෙන් මම නියම අදහසකට ආවද? තමන්ගේ ජීවිතය පවත්වා ගැනීම සඳහා කනබොන මනුස්සයාට ලෞකික ජීවිතය ගෙවන්න බැයිද? පුළුවන්. තමන්ගේ ජීවිතයේ කටයුතු අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදිහට ඇඳුමක් පැළඳුමක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවද නැද්ද?
විදර්සකයක් ඉන්නවා. මේ විදර්සකයාට මොකරි බාධාවත් වෙනවද මගුල් ගෙදරකට යන්න වෙලා. පැවිදිෙන්න්න පුළුවන් තත්වයක් නෑ කියන්නක. හැමෝට මෙහම නෑනෙ පින්මදී මොකමත් වෙන දැම් බෑ දැම් මගුල් ගෙදර යන්න වෙලා. දැන් සුදු වැඳන් යන්න ඕනද නෑ. මාලදාන්ට බෑද වල්ලුදාන්ට බෑද සරසන්ට බෑද සරසන්න ඕනෑ. කොයි වගේද අසුචි කලයක් ඇත වටේට පින්තාරු කරගෙන හොඳට සරසගෙන ගන්ධ වහලා වටේට සෙන්දාලා එක එකේව කරලා අරංයාමට සිදුව ඇත. මොකද මේ අසුචි කාලය ගේනකම් කට්ටියක් බලාගෙන ඇත නේද? ඉතින් එහෙම ඇත්ත කතාව ඒකද නැද්ද? ශරීරයෙන් පිටතට එන බහිස්රාවී ද්‍රව්‍යයන් ඇස්වලින් එන කඳුළු, කන්වලින් එන කලාඳුරු, නහයෙන් එන සොටු, ඒ වගේ ඒ සියල්ල නේද? මට මෙහෙම කියන්න කවුරුහරි කෙනෙක් අපේ කාර්යාලයට වැඩට එනවා එක එක පැතිවලින්. හරිද? එක දවසක් වැස්සකුත් තියෙනවා. ඒ කෙනෙක් මඩ නාගෙන මඩ ගාගෙන ආව අද වැඩට. හරිද? මඩ ගාගෙන තෙමීගෙන ආව හොඳටම. එතකොට අපි මොනවද එයා දැකලා කියන්නේ? ඔයාගේ දිහා දැක්කහම තේරෙනවා එහෙ කොහොම ඇද්ද, කොච්චර ගම් වතුර ඇද්ද, කොච්චර මඩ වෙලා ඇද්ද නේද? ඒ පැත්තම විනාශ වෙලා ඇති. එහෙමද ආපු කෙනාගෙන් හිතාගත්ත හැකි ආපු පැත්ත කොහොම ඇද්ද කියලා. එහෙනම් එළියට අන එන අයගෙන් හිතාගත්ත හැකි ඇතුළ කොහොම ඇද්ද කියලා. අපේ ශරීරයෙන් එළියට එන කට්ටියක් ඉන්නවනේ නේද? කඳුළුද, කබද නේද, එක 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 දේවල්. ඒ අයගේ ගඳෙන් හිතාගන්න බැයිද ඇතුළ කොහොම ඇද්ද? එහෙම නැති එක මනුස්සෙක් මේ ලෝකේ. එහෙනම් මේක අසුචි ගොඩක්ද නැද්ද? පැහැදිලිවම අප්‍රසන්න, දුගඳ, ඉතා අප්‍රසන්න, ඉතාම දහජරාවෙන් පිරලා තියෙන ශරීර වගේ නේද? එන්න ඒ සිහිය ඔක දැන් දන්නවද නැද්ද? ඔක දන්න මම කියන්නේ දන්නවා. නමුත් ඔන්න ඒ සිහිය තියෙනවද හැම වෙලේම? හරිද? දැන් පුද්ගල ශරීර හේතුවෙන් නොයෙකුත් ශරීර හේතුවෙන් දෙපැත්ත තුන් පැත්තට සැලෙන ගතියක් තියෙනවා හිත මිනිසුන්ගේ. හරිද? හිත සතුටු වෙන ගතියක් තියෙනවා. ඇලෙන ගතියක් තියෙනවා ඒ ශරීර කෙරෙහි. නේ? ග්‍රහණය වෙන ගතියක් තියෙනවා. සතුටු වෙනවා, ඇලෙනවා, ග්‍රහණය වෙනවා. අන්න එහෙම ස්වභාවය කවදා හටගත් එකක්ද? මේ පිසු ගතිය කොයි කාලෙදන්ද? මේ ජීවිතේ දන්න දවස ඉඳන්, තේරෙන දවස ඉඳන් නේද? මේ හිත ඇතුළට බොහෝ දේවල් ඇතුල් වෙන දොරටුවේ තියෙන්නේ ඔන්න ඔය වගේ උපකරණයක් නේද? දැන් යන් අපි පොඩ්ඩක් මේ කියන්න හදන දේ මම මේ තේරුම් ගන්න පොඩ්ඩක් මේ අපේ හිත් දුක් විඳින්නේ නොයේකුත් දේවල් ඇතුළට ආපු හින්දාද නැද්ද? අපි ශරීරෙම ගමුකෝ. මේ දරුවන්ගේ හරි මුණුපුරන්ගේ හරි වෙනත් කෙනෙක්ගේ හරි ශරීරයක් දැකීමට ප්‍රියයි කියලා නොදැක ඉන්න බෑ කියන තත්ත්වයකට සිත්පත් වෙලා තියෙනවා නේද? ඒක ඒ අයව අපි මං ගොඩාක් ආදරය කරන කෙනෙක් ඉන්නවා කියන්නේ. එයාව ජීවිතේ පළවෙනි වතාවට දකින්න කලින් මට එහෙම ප්‍රශ්නයක් තිබ්බද? ඒ කාලේ මම කිසි ප්‍රශ්නයක් නැතුව එයා කෑවත් එකයි නැවත් එකයි දිව්වත් එකයි මොන තූතු කුඩිය ගියත් මට කමක් නැහැ. හැබැයි මෙයා මගේ කොහේ හරි තැනකින් මගේ අසට රිංගාගෙන දැන් රිංග ගත්තට පස්සේ දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඒ තැනැත්තා හෝ තැනැත්තිය හින්දා මං විඳින්නේ වැඩිපුර සතුටක්ද දුකක්ද? පැහැදිලිව දුකක්. කරදරයක් හොයන්න වෙලා, දරන්න වෙලා නේද, ඉවසන්න වෙලා. පුංචි පුංචි සතුටකුත් තියෙනව නැතුව නෙමෙයි. ඒ සතුට විඳින එකට දඬුවමක් විදිහට මට ගොඩාක් දුක් විඳින්න සිද්ධ වෙලා, බයෙන් ඉන්න සිද්ධ වෙලා නේද? ඒක නොවී තිබුණා නම් බොහොම හොඳයි. නමුත් දැන් ගැලවෙන්න පුළුවන්කම නැහැ. හොඳම දෙයක් තියෙනවා, එක අමාරුවක වැටුණා නම් කවුරු හරි නැවත එවැනි අපහසුතාවයන් වලට පත් වෙන ක්‍රියාවලියක් සිද්ධ නොකරගෙන ඉන්න ඕනද නැද්ද? දැනට බැඳීමක් ඇති නොවී තියෙන කෙනෙක් පිළිබඳ අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ සිතට යමක්, අපේ තියෙන දොරටු හයක්
ඇතුළට යමක් රිංගන දොරට හොයත්ති නමුණද හැ කණ නාසේ දිය ශරීරය මනස. මේ දොරටුවලින් හැම එකම අපේ ඇතුළට අපේ හිත ඇතුළට රිංග ගන්නවාද. හැම එකක්ම දකින දකින හැම එකක්ම නෑනේ. කොච්චර දැකල තින සමහරය ගානක්වත් නෑ. අපි හිත ඇතුළට රිංග නැවත නැවත මතක් වෙන්නේ නෑ. දුක් ඇති කරවන්නේ නෑ. සමහර දේවල් එහෙම නෑ. කොයි ඒවද හිත ඇතුළට රිංග ගන්න පෙනෙන ලෝකයේ නොපෙනෙන පැතිකට විදර්ශනාව කියන්නේ දැන් අපි හොයා ගණ්ඩෝනේ අපි ගැන විදර්ශනා කළ හොයා ගණ්ඩු මාව මොකද අමාරු වැටුනේ මට සමහර දෙවල් හිඳ දරන්න බැරි තත්වකට ඇවිත් මං මහාදුකක් විදිනවා කොච්චර හිතෙන් ගලවන්න හැදුව ගලවන්න බෑ අනේ නැතුව බෑ අනේ නැතුව බෑම කියලා හිතෙනවා නේද ඉතින් පිහිටක් නැති සරණක් නැති ජීවිතයක් ලැබිලා අනිත් අයගේ හැසිරීම මත මට පුදුමාකාර විදිහට රිදෙනවා නේද මට ඕන විදිහට මගේ හිත තියෙන්නේ නැහැ මෙවැනි වෙලාවකයි බුදුරජාණන් වහන්සේගේ පිහිට සරණ අපිට තියෙන්නේ හරි ඒක හින්දා හිත අපි දැඩි කරගන්න ඕනේ මේක මහා විකාරයක් වෙලා තියෙන්නේ මගේ හිත මේක ඇතුළේ බොහෝ දේවල් රිංගලා මට බොහෝ රිදුම් ඇති වෙන්නේ එකයි එකෙන දුක් ඇති වුණහම අපි මොකද කරන්නට ඕනේ ආය මෙවැනි දුකක් කවදාකවත් ඇති වෙන්නේ නැති තත්ත්වයට මගේ හිත මං සකස් කරගන්න ඕනේය කියලා හරිද බලන්න අපි පින්නත් මේ මොන තරම්නම් අසාධාරණයක් තියනවද මේ ස්වභාව ධර්මය තුල කියලා අපේ ජීවිතයට එකතු වෙලා තියෙන සියලු දෙනා හින්දා අපිට අනාගතයේදී හොන්දට විලාප තියන්න වෙනවද නැද්ද? ඇයි? ගල්ගෙඩියක් වගේ ගෙදර එනවා. මූණ එල්ලගෙන ඉන්න වෙලාවට ගල්ගෙඩියක් වගේනේ කතා කරාට කතා කරන්නෙම නැහැ. ඇන්නොත් ගල වගේ ඉන්නවා. නිකන් නේ හොඳට ඇඳගෙන ඉන්නේ. කතා කරන්නෙත් නැහැ, නැගිටින්නේ නැහැ. නේද? හරීම සනීපාරක්ෂක විදියට එන්නේ අත්වලට මේස් දාලා කකුල් වලට මේස් දාලා එන්නේ. එදාට තමයි වැඩි දෙනවා විලාපය තියලා එතකොට මාවත් අරන් යන්ඩෝ කියලා ගෑ ගහනවා දෙන්න වෙන මොනවද කරන්න ඒත් කවුරුවක්වත් නෑ කාටවක්වත් බෑ පිහිටවෙන්න හරි බාගට භාගයක්ම අපි ළඟ ඉන්න කට්ටිය ඔය විදිහට පෝලිමේ යන්ඩන පෝලිමේ යන කාලයක් එනවා ඇති අපි ළඟ ඉන්න කට ඔක්කොම ඇතට ගිහිල්ලා එකවර එකවර ළඟ ළඟ යන්න පටන් ගන්න ඉදිරිටික ඔක්කොම එකවර නැතිවෙනවා මගේ ඉන්දියන් අකර්මණ්‍ය වීමත් එක්ක ඉන්දියන් අතුරු දහන් වීමත් එක්ක ඔක්කොම නැතිවෙනවා කොහොමත් නැතිවෙන්න තියෙන දේවල් මේවා මේවට මෙච්චර ඉඩක් දෙන්න ඕනේ නැහැ එහෙම තියෙන ජීවිතේ මගෙන් අවසරයක් නැතුව මේ දොරටු වලින් කට්ටිය රිංගන ඇතුළට හරි මේ දොරටු හදන්න ඕනේ වහාම දොරටු වහන්න ඕනේ හරි විදර්ශකයා දොරටු වහගෙන ඉන්න කෙනෙක් බලන්න මහලොකු විදර්ශකයෝ මහලොකු දානපතියෝ මහලොකු දේශකයෝ දැන් ඈනුම් පද ටික හරිද දොරටු වහගෙනද බලන්න පොඩ්ඩක් දොරටු විවර වෙන්නේ අර තියෙන සමහර ගොඩනැගිලි වලට එහෙම ඇතුළු වෙන්න ඩෙන්ටි එකක් ඕන කියලා කියනවා පර්මිෂන් එකක් ඕන කියලා කියනවා මොකක් හරි ලයිසන් එකක් ඕන කියලා කියනවා හටකට ඇතුළු වෙන්න වීසා ඕන කියලා කියනවා. ඒ වගේ අපේ දොරටු වලින් කෙනෙකුට අපේ හිත ඇතුළට ඇතුල් වෙන්න පොඩි වීසා එකක් ඕනේ. නැත්නම් අවසර පත්‍රයක් ඕනේ. මොකක්ද ඒක? කෙනෙක් අපේ හිත ඇතුළට ඇතුල් වෙන්නේ එයා දැක්ක වෙලාවේ මොන වගේ දෙයකින් අපේ හිත පිළිගත්තොත්ද? ඔව් හිනාව කියන එක හරි හිනා වෙන්නේ මොනව ආවොත්ද? සතුටක් ආවොත් සතුටක් ආවොත් අපි නැවත හැරි හැරි බලන්නේ අපේ හිතට සතුට ඇති වෙන දේවල් දිහාද නැද්ද මේ ආහාරයක් උනත් ගන්න ජීවිතේ පළවෙනි වතාවට යම් ආහාරයක් කාලා බැලුවා තීත්තම තිත්තයි ආය නම් ඕක මේ පෑත්ත පළාතේ ගේන්න එපා කියනවා හරිද හැබැයි බොහොම රස එකක් ආවොත් නැවත ප්‍රාර්ථනාවක් එනවද නැද්ද ඇයි හිත සතුට වෙන හින්දා ඇහැට රූපයක් පෙවුනහම ඒක හොඳයි නම් සතුට වෙන්නේ ඇහැ නලිය නලිය සතුට වෙනවද
ඇහේද සතුට උපදින්නේ? නෑ සිතේ. කනේද සතුට උපදින්නේ? සද්දෙට? නෑ සිතේ. එහෙනම් සිත සතුට වුණොත් අපි ඒ ඉන්ද්‍රියන් නැවත ඒ පැත්තට හරවනවා. හරවලා නිෂ්පාදනය කරගන්නවා යමක්. අපි හැම වෙලේම යමක් නිෂ්පාදනය කරගන්න උත්සාහ කරන මේ ජීවිතය කියලා කියන්නේ මහා පුදුම ජීවිතයක්. දැනෙන්න ඕනේ ඒක. අපිට හිතක් කියලා එකක් තියෙනවා. ඒ හිතේ නිපදවා ගන්න හදනවා අපි යමක් හැම වෙලේම. ජීවිතය ගෙවනවා කියන්නේ හිතේ යමක් නිපදවා ගන්න බලනවා. මොනවද? සතුට. සතුට නිපදවා ගැනීමේ අභිලාෂයෙන් අපි විතරක් නෙවෙයි තිරිසංගත සත්වයොත් එහෙමයි නේද? කැමති තැන ළඟින්ද බලනවා. අපිට කැමති නම් අපේ ඇඟේ හේතු වෙවි ඉන්න බලනවා හැම වෙලේම. ඇයි ඒ? එයාගේ හිත සතුට වෙන හින්දා. හැමෝම ලෝකයේ සියලු සත්වය බලන්නේ සතුට හොයාගන්න, හිත සතුට කරගන්න ක්‍රම හොයමින් ඉන්නේ. එහෙම නේද? එහෙම නේද? ඒකත් එක්ක මොකද වෙන්නේ? නැවත හැරි හැරි බලනවා, නැවත අහනවා, නැවත විඳිනවා. හිත සතුට වුණා නම් යම්කිසි ඉන්ද්‍රියකින් දැක්ක අරමුණක් හින්දා හිත සතුට වුණා නම් නැවත හැරිලා බලන්න, නැවත හැරිලා අහන්න, නැවත විඳින්න වාරයක් 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 ගානේ මොකද වෙන්නේ? ඒ වස්තුවේහි හිත ඇලෙනවා. එහෙනම් සතුට වෙච්ච දේ ඇලෙනවා. ඇලිච්ච දේ හරියට නිකන් අර කොහොල් ඇගුලිය ඇලවිච්ච වඳුරා වගේ. හරිද? නේද? කොහොල් ඇගුලිය යම් කිසි කෙනෙක් අහුනොත් මොකද වෙන්නේ? එක අතක් ඇලුනා නම් එයා මොකද කරන්නේ? ඒ අත ගන්න බලනවා කරනවා. ඒ අත ගන්න නම් අනිත් අත තියන්න ඕන. අනිත් අත තිබ්බ ගම ඒකත් ඇලෙනවා. ඔක්කොම ඇලෙනවා වගේ. ඔය ඇලෙන්න පටන් ගත්තොත් යම් කිසි වස්තුවක ඔක්කොම ඇලෙනවද නැද්ද අන්තිමට? මෙන්න ඇලිලා දැන්. රූපේත් ඇලිලා, කටහඬෙත් ඇලිලා, හරි ගන්ධයේත් ඇලිලා, ස්පර්ශයේත් ඇලිලා, ආදරයේත් ඇලිලා, ඕකගේම ඇලිලාන්න බලනකොට අන්න හරි පස් පැත්තකින් අලෝගෙන ඉන්නවන්න හරි. හරි විදර්ශකයාට එහෙම පේන්න ඕනේ. හරිද? විදර්ශකයාට පේන්න ඕනේ හැම පැත්තකින්ම ඇලිලා අන්තිමට. ඉස්සෙල්ලාම දැක්කේ රූපේ විතරයි. රූපේ දැකලා ටිකක් කල් යනකොට බලනකොට හොඳ ගොරෝසු කටහඬක් තියෙන්නේ. මේ බය හිතෙන එකක්. ඒ වුණාට මොකද වැඩි? ඒකටත් ඇලෙනවා පුදුමේ කියන්නේ. හරිද? උඩු යටිකුරු වෙලා නේද ඔක්කොම වෙනස් වෙලා ඕනම තත්ත්වයක් යටතේ ඔය ඇලෙන් තැන් වලට ඕනම කොන්දේසියක් යටතේ ඇලෙන්න පටන් ගන්නවද නැද්ද? ඒක හරි පුදුම තත්ත්වයක්. ගැලවෙන්නම බෑ. අන්න එවැනි තත්ත්වයකට පත් වුණා කියලා දැනගෙන දුක් විඳින්න සිද්ධ වුණා කියලා දැනගත්ත අය මේ විදර්ශකයින්ට මේ ලෝකේ මිනිස්සු උන්න විදිහට ජබස් කාලා හැමතැනම ඇලෙන ගතිය පේන්න ඕනේ. ඇලන ගතිය දැනෙන්න ඕනේ. මේක මේ ආදරය කියන කාරණාව ගැන විතරක් නෙවෙයි, දරුව ගැන මොකද? දරුව පැත්තක තිබ්බායි මුණුපුර ගැන මොකද? ඔය හැම පැත්තෙම ඇලිලා ඉන්නේ පිස්සු වගේ. ඒකින් දා මේ සත්‍යවාදීව තේරුම් ගන්න මේ ඇලිීම කිසිම තේරුමක් නැති තමන් තනිව පිච්චෙන දැවෙන එකක් විතරයි. මේකෙන් හිත ගලවා ගන්නට ඕනේ. හරිද? අන්නේ හිත ගලව ගන්න නම් ඇලිලා තියෙන දේවල් අයින් වෙන්නත් ඕනේ. විශේෂයෙන්ම අලුතෙන් කිසිම දෙයක්කට ඇලෙන්නේ නැති වෙන්න හිත පවත් ගන්න ඕනේ. පවත් ගන්න ඕනේ. හරිද? මේකට හරියටම වැරදිච්ච තැනට බෙහෙත් දෙන්න ඕනේ. දැන් වැරදිච්ච තැන අහු වුණා. මොකද්ද වැරදිච්ච තැන? දැක හෝ අසා හෝ විඳ හෝ සතුටු වීමයි. නේද? එතන තමයි පර්මිෂන්. ඇතුළට එන්න. නේද? ඒ කිව්වට මහා කපටි වැඩ වගේක් අපි කරනවා දැකලා තියෙනවද? හරිද? කාගෙත් පොඩි කැමැත්තක් තියෙනවා අනිත් අයගේ හිතවලට රිංගන්න. හරිද? අනිත් අයගේ හිතවලට රිංගන්න අපි මොනවද කරන්නේ බලන්න. මිනිස්සුන්ට විලාසිතා ඇයි? හොඳට හිතලා බලන්න. නැටුම්, ගැයුම්, වැයුම්, විසුළු දැකුම්, හරිද? විලාසිතා, ශරීරයේ සැරසීම්, මේ සියල්ල ඇයි? මොකටද නටන්නේ? ඇයි කෙනෙක් නටනවා? නැටිල්ල ඇයි නටන්නේ? ශරීර සෞඛ්‍යයට. එහෙමද? වෙන කෙනෙක්ගේ හිත සතුටු කරන්න. ආයෙ රිංගන ක්‍රමයේ පර්මිෂන් ගන්න නටන්නේ. ඇතුළට යන්න. හරිද? මොකේ ඇතුළටද? අනුන්ගේ සිත් ඇතුළට යන්න. ගයන්නේ ඇයි?
එන දැන් තේරෙන්න්න ඕනු වයන්නේ ඒත් එෙමයි විසුළු දැකුම් කෝලං විකාර ඒත් එම ශරීර සරසන්නේයි අනතක සිද්ගන්න එනම් අර පෝය දස සමාදන්ගෙන හත්වෙන සිල්පදය මොකට කියර දැන් තේරෙනවා නත්‍ය ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂ නට්ටාන බලන් එතන මහා ගැඹුරු අදහසක් තියෙනවා නේද එතකොට ඇයි එදා සිල් දවස කියන්නේ කොන්න වැඩි නවත්තලා තියෙන්නේ ඒ මොකද්ද මගේ හිත කිසිම උත්සාහයක් නැහැ අනිත් අයව සතුට කරලා එයාගේ හිතවලට රින් ගන්න එහෙනම් සිල් ඇඳුම කොහොම වෙන්න ඕනද නේද නාඩගම් වෙන්න බෑ උතුරු සල්ලි අර ගෙඩි ගෙඩි එල්ලලා තියෙන්න බෑ නේද ඒ විතරක් නෙවෙයි ඒක බෝරිච්චි දාපු ලේස් වලින් හදපු නේද එක එක විලාසිතා තියෙන කිසි දෙයක් වෙන්න බෑ කොණ්ඩා මෝස්තර තියෙන විදිහක් නෑ කරාඹු තියෙන විදිහක් නෑ මාල තියෙන විදිහ නෑ ඇඟ සරසවන කිසිම දෙයක් තියෙන්න බෑ එදා දවසේ විහිළු කිරීමක් නෑ අද නැටිල්ලක් නෑ දැඟලිල්ලක් නෑ සියලු දේ හිතෙන් අතහැරලා ඉන්න නිදහස් වෙච්ච දවසක් සිල් දවස කියලා කියන්නේ මාසෙකට එක සැරයක්වත් මේ පුහුණුව ලබන්නේ නැත්නම් මොන අහවල් දෙයකටද නේද ඒවා තේරුමක් නැතුව අපි අය කරන්නේ ගොඩක් කට්ටිය හරි කමක් නැහැ එහෙනම් අනිත් අයගේ සිත්වලට රිංගා ගන්න අපි ඒ වගේ උපක්‍රම යොදනවා නමුත් විදර්ශකයාට එහෙම අදහසක් නෑ මම එහෙම ඇයි මම මේවා කියන්නේ මේ මහලොකු විදර්ශකයෝ ඇයි දැන් නිවන් මගත් අහලා ප්‍රත්‍යවේක්ෂත් අහලා ලෝදින බුදු මගත් අහලා දැන් ඉතින් ලොකු විදර්ශකයෝනේ දැන් හරි ගිහිල්ලාද කියලා බලා ගන්න මම මේ කියන්නේ කාටත් එක්කද මේ කියන්නේ මටත් එක්ක හරි ඇයි අපි පැහැදිලිව මේ ඇත්තට මුණ දීලා තමන්ගේ වෙනසක් සිද්ධ වෙලා නැත්තම් මෙලෝ වැඩ නෑ මෙලෝ වැඩක් නෑ තමන්ගේ වෙනස සිද්ධ වෙලා තියෙනවා මේ වෙනකොට ඒකින්ද මෙන්න මෙතන නවත්තන්න ඕනේ මහා සතිපට්ඨාන දේශනාවේ අපි පැහැදිලි කරලා දීලා තියෙනවා මීට කලින් එකයි මම කෙටියෙන් කියන්නේ ඔන්න ඔතෙන්ට මේක දැනුණහම මං ආය ආය කියනවා මේ මම මේ කියන කාරණාව දැනුනොත් අපේ පින්වත්නි අපිට ආය නෙවෙයි මහා පුදුමාකාර ශ්‍රද්ධාවක් උපදින බුදුහාමුදුරුවෝ ගැන හරිද මේක තේරුම් ගන්න හරියට ඔය කෙනෙක් දැකලා සතුට ඇතිවීම කියන එක අපේ තාත්තාද මට කියලා දුන්නේ අම්මද කියලා දුන්නේ තාත්තා කිව්වද පුතේ දැන් ඔයාලට අවුරුදු 15ක් විතර වුණා දැන් ගෑල් ළමෙක් දැක්කහම සතුට වෙන්න ඕනේ එහෙම කියලා දුන්නද නැහැ මේක කොහෙන් ආවාද රෙදි කෑල්ලකට වතුර උරන ස්වභාවය තියෙනවා ටකරමකට වතුර වැටුනොත් සද්ද ඇහෙන ස්වභාවය තියෙනවා නේද බාහිර දේවල් උරා ගන්න ස්වභාවය ඒවා හින්දා එක 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 ලක්ෂණ මතුවෙන ස්වභාවය ඒ වස්තුවල තියෙනවා අපේ හිතේ අරමුණු ඉදිරියේ සතුට ඇතිවෙන ස්වභාවයෙන් යුක්තව අපි ඉපදිලා සංසාර දෝෂේ ඒක ලෙඩේ හරිද සසර ලෙඩේ නිකන් ලෙඩේ නෙවෙයි මේක පුදුමේ කියන්නේ හරකටත් තියෙන ඉරදෙන්ටත් තියෙනවා බල්ලටත් තියෙනවා බැල්ලියටත් තියෙනවා බලලටත් තියෙනවා බැලලියටත් තියෙනවා හැම සතෙකුටත් මේක තියෙනවා කර්ම කියන්නේ අපිටත් තියෙනවා හරිද අන්න එතන හරියටම වෙනසක් කරන්න ඕන මගේ දොරටු අහන්න ඕන මං දොරටු ඇහුවේ නැත්නම් අනාගතයේදී මට තව බොහෝ දුක් වෙන ගොඩ දේවල් ජීවිතේට හිත ඇතුළට රිංගනවා සතුට වෙනුවට කලකිරීම ඇති කරන ඇලීම වෙනුවට නොඇලීම ඇති කරන අල්ලා ගැනීම වෙනුවට අතහැරීම මේ හිත දැනට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හමුවේ හොඳට සතුට කෑම දැක්කම සතුට වෙනවා එක දවසක් මම රස තෘෂ්ණාව ගැන ඇති පදම් බණ කිව්වා හරි ඇති පදම් බණ කිව්වා තෘෂ්ණාව ගැන කෑම දැක්කම මොකද වෙන්නේ කියලා පුළුවන් තරම් බණ කිව්වා ලොකු පිරිසකට කියලා දැන් දවල් කෑම වෙලාව ආරංචියක් ගියා කෑම මදි කියලා පෙරලාගෙන ගියන් හරි පෙරලාගෙන ගියේ මොකද අහනකොට නම් කොහමද දාන්ත දාන්ත තීන්ත කූඩු අහගෙන ඉන්නකොට ඔක්කොම ඔළුවනවනේ ඒක තමයි රස තෘෂ්ණාව කියන්නේ මේකයි මේකයි කිය අහනවා හරිද හැබැයි අදාළ තැනේදී කිසිමම සංවරයක් හිතට එන්නේ නැත්තේ ඇයි මේක ඇතුළට රිංගලා තියෙන හින්දා
උපාදානය හැටියේ. හරිද? එහෙනම් බලන්ඩ ඕනෑ, හොඳට බලන්ඩ ඕන අපේ ජීවිතයේ දොරටු වසා ගන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල සතිපට්ඨාන දේශනාවේ තියෙනවා. මගේ වුණ තරම් පැහැදිලි කරලා තියෙනවා. දොරටු වැහිලාද කියලා බලන්ඩයි ඕනෑ. දොරටු වැහෙනවා කියලා කියන්නේ සතුට වෙනුවට කලකිරීම කියන මේ මූණ එල්ලන කලකිරීම නෙවෙයි. අද මේ ශරීරය පිළිබඳව නිවැරදි අදහසක් එක්ක ධාතු වශයෙන් එක්ක අසුබ වශයෙන් එක්ක ආදීනව වශයෙන් හරිද එක්ක නවසිවතික පාවිච්චි කරලා මොන යම් හෝ ක්‍රමවේදයක් විශේෂයෙන් කායानुපස්සනාවේ කමටහන් 14ක් තියෙනවා. මේ 14න් එකක් පාවිච්චි කරොත් සතුට වෙනුවට ඇති වෙනවා කලකිරීම. ඒ කියන්නේ මගේ හිත බාහිර වස්තු හමුවේ සතුට වෙන්නේ නෑ. මං දැම්මා මුරකාරයෙක් අලුතෙන් එක්කෙනෙක් පත් කරා. දැන් දැනට ඉන්න එක්කෙනාගේ වැඩේ මොකද්ද? එන්ඩ ඇතුළට එන්ඩ ඇතුළට අපි එනකන් තමයි බලන් හිටියේ එනකන්. අන්නේ විදර්ශකයෙකුට දැනෙන්න ඕනේ. අපි ආරාධනා කරන දුක්වලට කියන්න බලන්න බලහත්කාරයෙන් දුක් ඉල්ලනවා අපි. නැද්ද? නේද? කෙනෙක් අපිට ලිංගතුව කතා කරනවා නම් කෙනෙක් අපිට සමීප වෙන්න හදනවා නම් හරිද ඒ කෙනා කෙරෙහි මට සතුටක් ඇති වෙනවා නම් දැන් ලැබේවා දැන් ලැබේවා දැන් ඇතුල් වේවා දැන් ලැබේවා දැන් සද්ද ලැබේවා රූප ලැබේවා දැන් දකීවා කිය කිය ප්‍රාර්ථනාවක් තියෙනවද නැද්ද? මේ මොනවද මේ ප්‍රාර්ථනා කරන්නේ? පිස්සු විකාරේ වගේ තුවාලේ ප්‍රාර්ථනා කරන්නේ. තුවාල gadu එහෙම ප්‍රාර්ථනා කරන සිතක් තියෙනවද? එහෙම ප්‍රාර්ථනා කරනවා නම් කවුද? අමුම අමු මොඩේක්. හරිද? තුවාල ප්‍රාර්ථනා කරන්නන් ඉන්නවද මේ ලෝකේ? එහෙනම් වැඩිපුර කවුද ඉන්නේ? තුවාල ප්‍රාර්ථනා කරනවා. අනේ තුවාල ලැබේවා. අනේ ලැබේවා. ඊට පස්සේ රිදෙනෝ කියලා මැරෙන්න හදනවා. මේවා ඔක්කොම මනසට දැනෙන්න ඕන. අනිත් අයගේ මේ චර්යාව හොඳට දැනෙන්න ඕනේ. අන්නාරයා තුවාල හොයාගෙන ගිහිල්ලා තුවාල කරගෙන කෑ ගහනවා. හරිද? අන්න එහෙම හොඳට දැනෙන්න ඕනේ. තමන් විදර්ශනා කරමින් ඉන්න කෙනෙක් නම් ඒ වගේ ලෝකෙ දැනෙන්න ඕනේ. හරිද? එතකොට ප්‍රාර්ථනා කරනවනේ ප්‍රාර්ථනා කෙරෙනවා. සතිපට්ඨානයට අනුව කටයුතු කරොත් තුවාලේ තුවාලේ විදිහට දැනෙනවා. එයාට පැහැදිලිවම අපි ආරාධනා කරන ඒවා වෙනුවට ඒ කියන්නේ බාහිර ලෝකෙට ආරාධනාවක් නෑ මගේ පැත්තෙන්. එන්න ඇතුල් වෙන්න කියලා. වහාම මොකක් වගේ දැනෙන්නේ? රේරුකාණී නායක හම්බුගේ පොතක තියෙනවා හරි අපූරු කතාවක්. විසමිස්සිත කේක් ගෙඩියක් වගේ දැනෙන්නේ කියලා. කේක් ගෙඩිය දිනවා හොඳයි. හැබැයි කෑවොත් මලා තමයි. ඉඳ කන්නේ විස කේක් ගෙඩියට විස මිශ්‍රිතයි කියලා දැනුනොත් කයිද? නෑ. ලෝකේ ආන් එහෙම දැනෙනවා. මේක හරියන්නේ නෑ. මොනවා හරි විඳීමක් විඳලා තියෙනවා නම් අපේ පින්වත්නි මම අහනවා මේ අයගෙන් දුකක් විඳිනවා නම් පළවෙනි එක වෙනස් වෙන හින්දාද නැද්ද? මම බලාපොරොත්තු වෙච්ච විදිහට නෙවෙයි තියෙන්නේ වෙනස් වෙලා. වෙනස් වෙනකොට ඒ වෙනස් වීම හදාගන්න ලොකු උත්සාහයක් ගන්නවද නැද්ද? තිබ්බ තත්ත්වෙට හදාගන්න. ඒක මහා දුකක්ද නැද්ද? පුතෙක්ගේ ආදරයක් කියලා හිතන්නකො අම්මෙක්ගේ වැඩේ මොකද්ද ඒක? ඒක හොඳට වින්දා. ඒ ඉතින් පොඩි කාලේ කරෙල්ලා නින්නේ. හැම වෙලෙම ඉන්නේ ඇඟේ. හරිද? හැබැයි ටික මොකද උනේ? මෙන්න අනිවාර්යෙන් වෙනස් වෙනවද නැද්ද? කාලාන් රූප වෙනස් වෙනවා. දැන් මේ අම්මගේ වැඩේ මොකද්ද? වෙනස් වෙන්න නොදී තිබ්බ විදිහට තියාගන්න උත්සාහ කරනවා. ඒ වෙනස් වීමත් දුකක්. නැවත ඒක තිබ්බ තත්වෙට සකස් කිරීමත් දුකක්. හා සකස් කර ගත්තා කියන්නකො. සකස් කර ගත්ත වෙලාවේ ඉඳන් මොකක්ද තියෙන්නේ? ඒ මොකද්ද වෙන දුක? එතන දැන් වෙනස් වෙයිද දන්නේ, ආය වෙනස් වෙයිද දන්නේ, ආය වෙනස් වෙයිද කියලා දන්නේ නැහැ කියලා දුක නේද? ඔය තමයි සංස්කාරයේ ස්වභාවය. ඔය ස්වභාවයෙන් අත මිදෙන්න අපිට පුළුවන්කම නැහැ. ඒක දැනගත් අය මහා භයානක දෙයක් විදිහට තමන්ගේ හිතට දැනෙනවා. අම්මෝ ආයනම් නේද? මේ ලෝකේ කිසිදු සංස්කාරයක් මේක ඇතුළට ගන්නෙ නෑ. ගත්තොත් පැහැදිලි දුකක්. අන්න ඒ අවබෝධය මොකද කරන්නේ? අපේ ඉන්ද්‍රියන් වහනවා. ඒ අවබෝධය හරිද සතුටු වීම වෙනුවට කලකිරීම ඇති කරනවා. ඇලීම වෙනුවට නොඇලීම ඇති කරනවා. අල්ලා ගැනීම වෙනුවට අතහැරීම ඇති කරනවා. ටික දවසකින් තමන්ගේ සිතේ තියෙන අර අල්ලගෙන තියෙන දේවල් මොකද වෙන්නේ ඔය අවබෝධයත් එක්ක? සතුටු වීම වෙනුවට කලකිරීම, ඇලීම වෙනුවට නොඇලීම, ග්‍රහණය වීම වෙනුවට අතහැරීම විදස්සකෙක් ළඟ තියෙන්න ඕනේ. එහෙම තියෙනවා නම් දවසින් දවස, සතියෙන් සතිය, මාසෙන් මාසේ දුක් අඩු වෙනවද, දුක් වැඩි වෙනවද? අඩු වෙනවා.
එනම් පැහැදිලිවම අපි අපෙන් අහල බැලුවොත් මගේ දුක් වයසට යන්ඩ යන්ඩ කාලය යන්ඩ යන්ඩ මුහුකුරා යන්ඩ යන්ඩ දැම්මේ වෙනකොට අඩුවමින් තිබේද වැඩිවමින් තිබේද අල්බරන්න උත්තරය වැඩිවෙමින් තිබේ නම් අන්න අර කිව්ව ටික දාගන්න ඇඟට මඟර කිව මහාලොකු විදර්ථකයෝ මහාලොකු බෞද්ධයෝ මහලොකු දේශකයෝ අනික් පතරහම කියන්න මංහමගෙනට ඔපැතිේ මහලොකු දේශකයෝ අන්න එහෙම අප එකකාර එක්කෙනට එක්කෙන චෝදනා කර ගණ්ඩුවන චෝදනා කරගන්න ඇයි වැඩන්න ඉති වැඩන්න මහලොකු දානපතියෝ මහලොකු පණ්ඩිතයෝ දේට නම් දන්න ඔපදේ සපේ අම්මගේ පොඩ්ඩ එහෙමවුණු තනිත්තායට නේද නමුත් බුදුරජාණන් මහලොකු බෞද්ධ යන්න නං ඉන්න නං ඇවිදින්න නං කන්න නම් බොන්න අපි බලන්ඩුවන පොයිදවසට වැඩන්න ඇතුළ පැහැවන ඇතුළ කම්පනයන හරි මූුණු එල්ලං ඉන්නවා එපා වෙන දැක්කා නැද හුඟක් අයි ඉන්න කොහොද මට බෑවගේ ඉන්න ලෝකට රවාගෙන ඉන්නේ වෙච්ච දේ කර රවාගෙන ඉන්නේ ඒකද හිනහා නැත ඇයි වැරදි තැංගලින් අල්ලන් තියන්නේ කොහ රැ වෙනස් වෙන දවල්ලින් අල වෙනස් වෙන දේවල් වෙනස්සේ නැකි අල්ලගෙන තමන්ට නැට තියාගන්නට බැරිදිවල් තමන්ට හැට තියාගන්න පුළුවන් කියර අල්ලගෙන ගිනි පෙල්ලෙන් අල්ලගත්තන ඔට හ ඒක හින්දා මේ තේරුමක් නැතිව දුක්විදින එක මං මේ කියන දේවල්ලින් අයිගුණ හම ගිහිජීවිතය ගෙවන්නට බෑද නෑ අපපුරුවට පුළා අපේ හිත සකස්කරගෙන දුක් නැති නො ඇති නොවෙන විදිර සකස්කරගෙන අපිට මේ ජීවිතය අපූරුවට ගෙවන්ඩ පුළුවන් ජීවිතය ගන්ට අමාර වෙලා තියෙන ඔන්න දුක් ඇතිවෙන හින්ද බැඳීම් කියනවා ජීවිතය ගෙවන්ඩ අමාරු මංහනමයාගේ වැඩිපුරම රන්ඩ වෙලා තියෙන්නේ බැඳීම් තියෙන ඇත්තක බැඳීම් නැති ඇත්තක ඒ වැඩි වැඩිපුරම රන්ඩු ලතින බැඳීම් තියෙන ඇත්තක් හරි බැඳීම ඇත්ත ඇති ඇතික රන්ඩු නෑ එන වැඩිපුරම දුක් විදිට සිද්ධ වෙන්නේ ඔන්නුව තැන්ගොල ඒද මහා සති පට්හන් දේශනා හොඳට හදාරන්ඩු නපි එක ජීවිත කතාව තියෙන්නේ එක ජීවිතයේ ඇත්ත කතාව තියෙන්නේ මහා සති පට්හන් දේශනාව ඒක තියෙන මැරුණ හම දාණ්ඩ නෙවෙයි හරි මැරුණ හම දාන්න මොකට මහා සති පට්හන් දේශනාව දැන් එක දාන්නෙත් නෑන මැරුණ හම දාණ්ඩ ඕනේ ඒක මැරුණ හම සංජ නිකන් සද්‍යහන්ට දාලා තියෙන එකක් නෙවේ මැරුණ හම දාන්නේ අනිත් අයට තේරෙන්ඩ ඒක තියෙනවා ඒවම් භාවී ඒවං දම්මෝ ඒතන් අනතිතෝති මමත් මේ එතකට ඇහෙනවා යාට මළමිනිට ඇහෙන්ට නෙවේ මේක තියෙන් ඉන්න අයට හෙන්ඩන්න හරි ඉන්න අයට ඇහෙනවා මේ මරණ ස්වභාවයෙන් මම අතමිදී නැත මේ මරණයෙන් මම අතමිදී නැත ටික් මේ ගිහි දැම්මට පස මේ ගුණුවෙන හැට තියෙනවාරක නේද මේක ඉදිමෙන හැටි මේක නිල්වෙන හැටි මේක එදිති අජ්ජත්තන්වා කායේ කායානු පස්සී විහරතිී බහිද්ධවා කායේ කරෑ එඩි වෙනකං අර මළමිනිය ළඟට වෙලා කායානු පස්සී වඩ පුළුවන්නම් කෙනකට මේක තමයි ස්වභාවය මේක තමයි ඇත්ත මේක තමයි මම මේ ස්වභාවයෙන් අතමදිලා නැත විදර්ශකයාට මළමිනිය කියන්නේ මහානර්ග වස්තුවා හරිද විදර්ශනා වඩල කෙනෙක් නම් ඒ තැනැත්තාට මළමිනිය කියලා කියන්නේ මහානර්ග වස්තුවා හරි අනිත්තාට මළමිනිය කරදරයක් වුණාට ඔබ විදර්ශනා කරන කෙනෙක් නම් යට මළමිනි ආදර්ශයා මළමිනි ළඟට ගිල කට්ටේ මෙහෙම කියන්නේ හිටියටත් වැඩිය ලස්සනයි අන්තිමට කෑවමනවාද පිටරට ඉන්න දුවල ආවද අරවා ආවද මේ ඔව නෙවෙයි කතා කරන්නේ නේද එතෙන්ට ගිහිල්ලා මොහොතක් දකිින්ඩ ඒ ශරීරය දිහා දකිින්ඩ හරිද ඒ ශරීරය කියන්නේ කවුද මෙලෝකේ තවත් පිරිසකට දැඩිව ආදරය ලබා දුන්න කෙනෙක් මේ මටත් ඉන්න හෙම ආදරය ලබා දෙෙන අය ඒ කට්ටියත් කවධර්මය වගේ ගල් ගෙඩි වෙනවා හරිද මළමිනි ඉන්න වෙලාවට කතා කරන්න ඔන්න මෙන්න වගේ හරි භයානකයි අප අම මැරණ කියන් තාත් මරණ කියන්න මොනවද කියාගන්නඩ වගේ ඉන්නවා කියලා අපිට දැවුණු නේද එක මුණ එල්ලං ඉන්න වගේ දැවුණු අනේ මොනවා හිතාගෙන මැරණත් දන්න එක දැවුණු හරි ඒක හින්දා මේ සසර ජීවිතයෙන් ගැලවෙන්ඩ මහා සතිපට්ටහනය අවශ්‍යමයි
හරි. සතිපට්ඨාන දේශනාවට දේශනාව හරියට හදාරපු කෙනෙකුට තමන්ගේ මෞතුමියගේ පියතුමාගේ හැව කාගේ හෝ වෙන්වීම් කියන ඒවා හිතට ඇතිවෙන දුක් මේ මැරිලම නෙවෙයි ප්‍රියංගෙන් වෙන්වීම් අප්‍රියන්හා එක්වීම් මේ ජීවිතය සියල්ල විදර්ශනා නුවණින් දකින්න පුළුවන්. ඇත්ත ඇති විදිහට දකිමින් ඒ වෙනස අත්විඳින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට සියල්ල සිද්ධ වෙන බව මේ ස්වභාව ධර්මයේ තේරුම් ගන්න පුළුවන්. ඒ ස්වභාවයෙන් අත මිදෙන්න මට කිසිම දායක කිසිම විදිහකින් පුළුවන්කමක් නැති බව ඒක අභිභවා එන සිතුවිලි වලට ප්‍රහාර එල්ල කරන්න පුළුවන්. ඒක අභිභවා එන සිතුවිලි මොනවද? නේද? මට ලැබිලා තියෙන ආදරයක් කියලා හිතන්න. මොකද්ද පූර්ව නිගමනය? ඇත්ත හාමුදුරුවෝ කිව්වා වෙනස් වෙනවා කියලා. අනිත් අයත් කියන වෙනස් වෙනවා කියලා. ඒ වෙනුවට මේක නම් වෙනස් වෙන්නේ නැහැ. පූර්ණේ මට ලැබිලා තියෙන ආදරේ නම් වෙනස් වෙන්නේ නැහැ. ඒක සුන්දර එකක්. ඒක ප්‍රිය එකක්. ඒක මధుර එකක්. හරිද? අන්න එහෙම අපේ හිත බුදුහාමුදුරුවන්ගේ ධර්මය අභිභවා මානසික වෙනසක් සිද්ධ වෙනවා අපේ. අන්න ඒක අභිභවා නියම අදහස. හැම දේ තුළම තියෙන මේ දුක්ඛිත ස්වභාවයන් වල සංස්කාරයේ ඇත්ත ස්වභාවයට අපිට පහින් ගහන්න පුළුවන්කමක් නැහැ. ඒකෙන් ඈත් වෙන්න අපිට පුළුවන්කමක් නැහැ. අන්න ඒ ස්වභාවය අපි අත්විඳින්න ඕනේ. ඒ ස්වභාවය අත්විඳ ගත්තොත් ඒ ඇත්තට මුහුණ දෙන්න පුළුවන්කම ලැබුණොත් අපේ හිතවලට දුක් ඇතුල් වෙන්නේ නැහැ. තියෙන දුක් නැති වෙලා යනවා. මරණය ඉදිරියේදී කායානුපස්සීව ඉන්න පුළුවන්. මවගේ මරණය ඉදිරියේ, පියාගේ මරණය ඉදිරියේ පංච උපාදානස්කන්ධයක වෙනසක් සිද්ධ වුණා විතරයි. හරිද? ඒක කොහොමත් වෙවි තිබ්බ එකක්. ඒක මට අදාළ නෑ. ඒක අත්දැක දැක හිතට පුරුදු කරපු කෙනෙක්. මේ ලෝකයේ වෙනස් වීම සත්‍යයක් බව හිතට පණිවිඩය දුන්න කෙනෙක්. හැම නිමේෂයකම හැම දෙයක්ම විදර්ශනා සිතකින් දකිමින් ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එයා තමයි ලෝකේ නොපෙනෙන ලෝකේ නොපෙනෙන පැතිකඩ විවර කරගන්න පැතිකඩ දකින්න තමන්ගේ මනස විවර කරගන්නේ අන්න ඒ වගේ සතිපට්ඨාන දේශනාවෙන් ඉදිරියට කෙනෙක් අවසාන වශයෙන් කියන්නේ ඒ කායනු අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්ධවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. ඒ කායන මාර්ගය මොනාටද? ශෝක පරිද්ධවානං සමතික්කමාය ශෝක පරිදේව නැති කරගන්න දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන ඒවා නැති කරගන්න තියෙන එකම මාර්ගය සතිපට්ඨානයයි කියලා දේශනා කරලා තියෙනවා. අපි හොයන්නේ මොනවද? කෝලං ක්‍රම, නාඩගම් ක්‍රම මොනවද? එක සැරයක් දැකලා හිත නිවා ගන්න අනේ, එක සැරයක් කතා කරලා හිත නිවා ගන්න අනේ කියලා පිස්සු වගේ නේද? ඉතින් ඒකින්ද විදර්ශකයා කියලා කියන්නේ තමන්ගේ ලෝකය, තමන්ට ලැබිලා තියෙන ලෝකයේ සත්‍ය తත්වය අත්දැකීමෙන් සත්‍ය తත්වයට අනුව ජීවත් වෙමින් කටයුතු කරන මහා ප්‍රඥාවන්තයෙක්. එයා කවදාක්වත් එයාට හඬන්නේ නැහැ නෙවෙයි ඇඬෙන්නේ නැහැ. හරිද? ඒකින්ද අපේ ජීවිතය අපි නිවැරදි කරගෙන ඉන්ද්‍රකීලයක් වගේ සිත සකස් කරගන්න, බාහිරෙන් එන හුලඟට හෙල්ලෙන්නේ නැති ඉන්ද්‍රකීලයක් වගේ සිත සකස් කරන තුරු කෙනෙකුට ස්ථීර සැනසීමක් කවදාකවත් එන්නේ නැහැ. මේ මුළු ලෝකෙම යහපත් මිනිස්සුන්ගෙන් පිරීලා යහපත් වැඩ කරලා යහපත් විදිහට ජීවත් වෙන පිරිසක් සකස් වෙන තුරු මම බලාගෙන ඉන්නවා සැනසෙන්න. හැට සැකිල්ලක් වලත් බලාගෙන ඉඳයි වෙන්නේ නේද? කවදාකවත් එහෙම එකක් වෙන්නේ නැහැ. අනුන්ගෙන් සැනසීම සොයන්නෝ තමන්ගේ ජීවිතය වරදවා ගනිති. තමන් තුලින් සැනසීම හොයන්නෝ ධර්මයෙන් පෝෂණය වෙලා තමන්ගේ ජීවිතය සනසවා ගනිති. එහෙනම් ඕනෑ එකක් මට කමන්නේ නේද? මහලොකු බෞද්ධයෝ කියන අනුන් පදයට එන්නේ නැතුව, මහලොකු විදර්ශකයෝ කියන අනුන් පද ඇනෙන්නේ නැති වෙන්න නේද? තමන්ගේ පැත්තෙන් නියම බෞද්ධයෙක් වෙන්න අධිෂ්ඨානයක් ඇති කරගන්න. ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අධිෂ්ඨානයේ වාසනාව, ප්‍රඥාව හැම දිනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. දෙයි පින්නත් නී
අතුකෝරලාගේ පියදාස පියානන්ට දෙවර්ශ පූර්ණ පින්ක මිය පල්ලො යන්නට යෙදන වසර දෙකට පෙර මිය පල්ලො යන්න දෙන්න අතුකෝරලාගේ පියදාස පියානන්ට ලාල් කුමාර සිරි සොයුරා මැද්දප්පු පියාණන් සත්සර නිලීෂ ගුණරන්න පුතනුවන් කියන මේ පල්ලොග අත්තන්ට පුුණ්‍යන මොදනා කරන්නටත් දැන්ට සුජීවත්ත සිටින දයා කස්තුරයාරත් මෑනියන් පොඩිමැණිකේ මෑනියන් පැමිණි සැමටත් දේශකෑණන් වහන්සේ ඇතුන් මහා සංගරත්නයට සෙත් ප්‍රාර්ථනා කරන්නට ලක් වැසි ලෝ වැසි සියලු දෙනාට මුතුම් නිර්වාණ අවබෝධය සඳහාම වේවා කියෙන අදහසින් අදවසේ ධර්ම දේශනාය දායකත්වය දරන්නේ කුරුවිට කඳංගොඩ පදිංචි සම්පත් ජයංගන් අතුකෝරාල තරුණු මහත්මා විසින් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් එතුම බලාපොරොත්තු වෙන ආකාරයටම සුජීවත්වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේ පරලෝකීය අත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.